න්න ව්‍යාරි ලක්කේ චනැල්ලකින් ගේන තවත් අලුත් විඩියක්කට ඔලව ආදරින් පිළිගන්න. අදපි කතා කරන්නේ ඔබගේ ගෙවත්තේ පුංචීඩකින් කළ හැකි අමතර ආදෑමන් ලබාගත හැකි ක්‍රමකීපයක් කියලා දෙන්නයි. ව්‍යාපාරයලක්කේ චනල් එක තාමත් සබස්ක්‍රයිප් කර නැත්තම් සබස්ක්‍රප් කරලා බෙල් අයිකඩි ක ලික් කල දයාගන්න ව්‍යපාර පිළිබඳව නවතම තොරතුරු දැනගන්න. හොඳයි අපි බලමු මොනවද අපිට ගෙවත්තිේ අමතර හයාගන්න පුළුවන් ආදෑම් කියලා. පිට පුළුවන් කොහෙළව ගාවක් කරන්න ඔයාට පුළුවන් වතුර වැඩිපුර අපත යන තැනක කොහෙළව ගවක් කරන්න ඔයාට කොහෙල දළු සහ කොහිල අල අලවි කරන්න පුළුවන් මේතුලින් අමතරාදයමක් ඔයාගන්න පුළුවන්. ඔයාලට දවස් තුනකට සැරයක් වගේ කොහෙළ දළු කඩා ලළඟව තියන්නේෙ එලවු කඩියයකට හෝ නිවාස ඉදිර්බට තවා විකිනීම කරන්න පුළුවන්. ගොටු කොල මුකුණු වෙන්න නෙවිති වගාව. යාට ගොටු කළ මුකුණ වෙන්න නිවිති වගා කර සතිපතා මිටිකර විකිනීම් මගින් අමතර හදෑමක් වැෑගන්න පුළුවන් බුලත් කොටුවක් පවත්තාගෙනයාම මුලදී බුලත් කැඩීමට මාස හැ පමණ ගියත් ඉන් පසුව සතියකට සැරයක් බුලත් කඩා විකිනීම් මගින් හොඳ ආදෑමල් ලැබේ හැකි මෙය අවුරුදු ගානක් ආදැම් ලැබිය හැකි මාර්ගය එලවරු වගා කිරීම නැත්තම් මෑකරල් බණ්ඩක්කා වගා කිරීම කලසා බණඩක් ඔබට ෙවත්ති සාදාගන්න පුළුවන්. මාස තුනකින් පමණ අස්සන්න ලබාගන්න පුළුවන්. ඔබට එලවුලු කඩයකට හෝ නිවස ඉදිරිපිට තබා විකිනීම මගින් අමත රාදාෑමක් හොයාගන්න පුළුවන්. තුම්බ කරවිල වගා කිරීම. ඔයාලට පුළුවන් හොඳ බීජ හොයාගෙන මෙම තුම්බ කරවිල වගාව කරන්න. හොඳ වෙළඳ පොල මිලක් මෙම තුම්බ කරවිල වලට තියෙනවා. ඉති මෙම වගාවෙන් ඔබට ලොකු ආදෑමක් ලබාගන්න පුළුව දෙලුම් වගාවක් පාත්තාගෙන යන්න පුළුවන්. ඔයාට පුළුව IC වගේ ආයතනයකින් දෙලුම් පැළ මිලදී කෙන වයාට වගා කරන්න. හොඳ මීලක් වෙළඳ බොල තියෙන නිසා වලට හොඳ ආදෑම්මක් ලබාගත හැකි. කෙසෙල් වගාවක් කරගෙන යන්න පුළුවන්. වයාට පුුවන් හොඳ කෙසෙල් වගාවක් කරගෙන යන්න හොඳ මෙලක් තියෙන කෙසෙල් වර්ග වගා කිරෙේ තමන්ට ලබෙන ආතෑම් වැඩි කරගන්න පුළුවන්. ඔබට පුළුවන් බිම්මල් වගාවත් කරගෙන යන්න විමල් සඳහහා සුදුසු පරිසරයක් සාදාගෙන ඔබට මෙම වගාව කරගෙන යන්න පුළුවන්. ව්‍යාපාරක් වශයෙන් වුවද විකරගෙන යන්න පුළුවන් වගාව හොඳ ස්ථීර ආදායමක් හොයාගත හැකි වගාවක් මෙම බිම්මල් වගාව. වනේ අදත් ඔබගේ ගවත්වේ පොඩි ඉඩකින් ආදෑම් සෙවී හැකි ක්‍රම කීපයක් ගැන වීඩ එකක් කරගෙනවා තවත් ව්‍යාර ගැ දැනගන්න ව්‍යාපාරි ලක්කේ චැනල්ල එක සබස්ක්‍රයිප්පර්රලතියාගන්න අදට මම සමුගන්නම් ඔබට සුබ දවසා.